මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කළ සියලු දේශපාලන පක්ෂ සහ කණ්ඩායම්. ලේසි ඕනෑම ATM එකට යන්න, රන් කාසි දිනා ගන්න. ලංකපේ දේශපාලන සංධානයක් යටතේ තරග වැදීමට නියමිත බව වාර්තා වෙනවා. ඒ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති අතර අදත් ඒ පිළිබඳ සාකච්ඡා කිහිපයක් පැවැත්තුණා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් අද පෙරවරුවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වනු ලැබුවා. ඒ කොළඹ මල්පාරේ පිහිටි මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී. හැමෝගේම ඒකමතික තීරණය තමයි අපි සියලු දෙනාම එකතු වෙලා ඡන්දෙ ඉල්ලන්න ඕන කියන එක. ඉතින් ඒ සඳහා පසුගිය ජනාධිපතිවරණයේදී පිට එක හිටපු කණ්ඩායම සියලු දෙනාම එකතු කරගෙන ඉදිරියට යන්නත් තමයි අපි කල්පනා කරේ. ඒ අතර අනිවාර්යයෙන්ම අපි සමගි ජන බලවේගයක සාකච්ඡා කරනවා, බලාපොරොත්තු වෙනවා සුභවාදී පිළිතුරක් හම්බෙයි කියලා සජබෙත් එක්කත්. ඉතින් සජබෙයි අපි ඔක්කොම එකතු වෙලා එක කණ්ඩායමක් හැටියට මහමැතිවරණයට මුහුණ දෙන්න තමයි මේ සැලසුම් හදන්නේ, සාකච්ඡා කරන්නේ කොහොමද අපි ඉදිරියට යන්නේ කියලා අයිඩියා එකක් නැත්නම් හෙට උදේ වෙනකොට තීරණයක් අපිට ගන්න වෙනවා. සජිබේ මොන පාර්ශවයකද සාකච්ඡා කරන්නේ? සජිබේ නායකයෝ එක්ක ඇති නායකයෝ. ඒ වගේ සමහර දේවල් රහස් තියෙනවනේ. ඒ ලංකාවේද කියලා ඒවා රහස්. මගිය කැමති වෙන මට්ටමක්ද තියෙන පුදුමලත් එක්ක? ධනාත්මක ස්වභාවයක් සාකච්ඡාවල තියෙනවා. අපි හිතනවා එකතු වෙන්න පුළුවන්. හැබැයි මේ සජිබ් ප්‍රේමදාස මහතා කිව්වනේ එහෙම සාකච්ඡාවක් යන්නේ නැහැ කියලා පුදුමලත් එක්ක. පළවෙනි දවසේ එක ප්‍රකාශයක් කරලා තිබුණා. නමුත් එදාම හවස සාකච්ඡාවක් එකට එකතුලා තිබුණා. අපි හිතනවා සාකච්ඡා ඉස්සරහට යන්න පුළුවන් කියලා. මගිය ගන්නම තමයි try එක. හැමෝම ගන්න try එක. මේ අතර අද පස්වරුවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පසුගිය ජනාධිපතිවරණයේදී ඔහුට සහාය පළ කළ කණ්ඩායම සමග සාකච්ඡාවක් පැවැත්තුණා. එක කණ්ඩායමක් හැටියට ඉල්ලන එක ස්ථිරයි. හැබැයි මොකද්ද පක්ෂය, මොකද්ද ලාංඡනය කියන එක අපේ අද රැතියි. ආලියා ගැනත් හිතනවා, කුසලානේ ගැනත් හිතනවා, පුටුව ගැනත් හිතනවා. ඒ සිම්බල් එක මොකද්ද, පෙරමුණ මොකද්ද කියන එක හෙට උදේ වෙනකොට තමයි දැනගන්නේ. හෝමාගම කුල්ල කුජීත වුණාද? හෝමාගම විතරක් නෙමෙයි, කඩුවෙල, කැස්බෑව, මාර්ගම, මේ ප්‍රදේශවල ජනයා අපි කියන මේ ආර්ථික යථාර්ථයන් පිළිගත්තේ නැහැ. ඒක නිසා ඔවුන් වෛරෙන් වගේ මේ සියලුම ක්‍රමයට වෙනස් අලුත් අත්දැක බැලීමකට ඡන්දේ පාවිච්චි කරලා තියෙනවා. කාර් එක බාර දීලා පොඩි කාර් එකක යනවා වගේ නේද? වාහනය දීලා තිබුණේ. ඒක මං කලින්ම බාර දුන්නා. පොඩි කාර් එකකට යන්නේ. පොඩි කාර් මේකත් යාළුවෙක් කාර් එක. මට වාහනයක් නැහැ. අතරම නෑ වාහනයක්. ඕන කෙනෙක්ගෙන් අහලා බලන්න මට වාහනයක් නැහැ. මේක යාළුවෙක්ගේ වාහනයක් කියලා යන්නේ. ඒකයි මහ ලොකුවට කියන්නේ අපි හම්බ කරා ගත්තා, මෙව්වා කරා, දූෂිතයෝ කියලානේ පට්ට ගහන්නේ. ඔන්න බලන්න අපේ තත්ත්වය. හරි දුප්පත්නේ ඔබතුමා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.